ජාතික ආණ්ඩුවක් ඇති කළා. ඒ වැඩසටහන් දකුණු පළාතේ ක්‍රියාත්මක කරන්නේ ගැන සාකච්ඡා කරන්නට අද මම මාතට පැමිණි. හැම පක්ෂයෙන්ම නියෝජිතයන් ඉඳලා දකුණ දියුණු කරන වැඩසටහනක් ගැන මූලික එකඟතාවයකට පැමිණි. මේ ජාතික ආණ්ඩුවක් ඇති කරාම අපිට ගන්න තියෙන ක්‍රියාමාර්ගය අවුරුදු 11කට පස්සේ අපි ආණ්ඩු බලය අරගෙන අලුත් වාතාවරණයක පසුබිම ගමන් කරන්න තියෙනවා. '1973 ජයජයවර්ධන ජනාධිපතිතුමා මේ පක්ෂ නායකත්වයට පැමිණලා 77 රටේ ප්‍රධානියා වෙලා රටේ සංවර්ධනයක් ඇති කළා. ඒ සංවර්ධනය ඇති කරගෙන පස්සේ එතුමා එක්සත් ජාතික පක්ෂය අපේ ජීවන රටාව එතුමාගේ කාලෙන් පස්සේ මේ පක්ෂය ගෙනියන්න නායක කණ්ඩායම් හැදුවා. දෙවනි පෙළ, තුන්වෙනි පෙළ එක එක අය හැදුවා. එතුමා උගත් දුරදිග බල්ලයක කරේ. එතුමායන් පස්සේ එතුමා නම් කරලා තිබුණේ ප්‍රේමදාස ජනාධිපති මැතිතුමා, අගමැතිතුමා ජනාධිපති වෙන්න. ඊට පස්සේ එතුමා ඒ වගේම දැම්මා ගාමිණී දිසානායකයි ලලිත් අතුලක්. එහෙනම් ත්‍රිවිලියර එකක් හැටියට හැදුවේ එක්සත් ජාතික පක්ෂය අනාගතේ. ඉස්සරහා දැම්මා ප්‍රේමදාස මැතිතුමා, දෙපැත්තේ දැම්මා ගාමිණී දිසානායකයි ලලිත් අතුලක්. මාව දාලා තිබුණේ ස්පෙයාර් ටයර් එකක් හැටියට. අන්තිමට දෙපැත්තේ රෝද දෙක වෙන් වෙලා ගියා. අපේ ප්‍රේමදාස ජනාධිපති රෝදෙත් උලංග නැති වුණා. අවුරුදු 20ක් මේක ඇද්දි ස්පෙයාර් ටයර් එක. මං හිතන්නේ ඒකත් ගිනස් වාර්තාවක් කියලා මං කියන්න කැමතියි. දැන් කොහොමවත් අපි එක්සත් ජාතික පක්ෂයේ මෙතන ජාතික ආණ්ඩුවක් ඇති කළා. මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ජනාධිපති වෙලා මම අගමැති වෙලා අපි අලුත් යුගයකට යනවා. එහෙනම් මේ කාලෙදි මිතයි මූණ දුන්න අමාරුම කාලේ කොහොම හරි පක්ෂ කැඩෙන්නේ නැතුව පක්ෂ ආරක්ෂා කරන්නට මටත් අපි සියලු දෙනාටම අවස්ථාව ලැබුණා. දැන් අපි ජාතික ආණ්ඩුවක් ඇති කළා. ඒ ජාතික ආණ්ඩුවත් ඒ පසුබිම ගැන මම කාරණා තුනක් කියන්න කැමතියි. එකක් තමයි මේ පක්ෂ දෙක එකතු වීමෙන් රටේ ප්‍රශ්න විසඳන්න හොඳම අවස්ථාව ලැබිලා තියෙනවා. මේ ජාතික ආණ්ඩුව යටතේ ඊළඟ අවුරුදු 5ේදී මේ රට හදනවා කියලා මම කියන්න කැමතියි. මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ජනාධිපති හැටියට, මම අගමැති හැටියට අපි ගන්න තියෙන තීරණ ටික අරගෙන මේ රට හරියට හදමු. අද චන්දදායකින් ගණනාවකට පක්ෂ නෙමෙයි බලන්නේ, ප්‍රතිපලයක් දෙන්න, අලුත් මාර්ගයක් දෙන්න. මේ දේශපාලන කඹ ඇදිල්ල එපා වෙලා තියෙනවා. ඉතින් විශාල බලාපොරොත්තුවක් එක්ක මේ ජාතික ආණ්ඩුව දිහා බලාගෙන තියෙනවා. අපිට තියෙන්නේ ඒ නිසා ඒ බලාපොරොත්තු ඉෂ්ට කරන්න, රැකියා ලක්ෂ 10ක් බිහි කරන්න, ආදායම් වැඩි කරන්න, අධ්‍යාපනය දියුණු කරන්න, ග්‍රාමීය ආර්ථිකය යළිත් ගොඩනංගවන්න, නීතිය සාමය ඇති කරන්න, ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරන්න. අන්න ජනතාවට වළඳ දෙන එක ගැන විතරයි. වාද කරන්න, විවාද කරලා එපා වෙලා තියෙන්නේ. එක එක දේශපාලන සෙල්ලම් දාලා එපා වෙලා තියෙන්නේ. ඇයි තරුණයන් හිතන්නේ මොකද්ද අපේ අනාගතය වෙන්නේ? මොකද අපිට ලැබෙන ඉරණම? එහෙනම් දැන් යළිත් දේශපාලන ක්‍රමය ගැන විශ්වාසයක් තියලා තියෙන්නේ
ඒ පටු දේශපාලනයෙන් පිට වෙලා අපි ඉදිරියට යනවා කියලා නේද? එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, අනික් පක්ෂය එකතු වෙලා මේ ආණ්ඩුවක් පිටුවක් එකම ප්‍රතිපත්ති රාමුවක් යටතේ අපි වැඩ කරන්නේ. විපක්ෂය එක්කත් අපි වැඩ කටයුතු කරනවා. එහෙනම් වගේ යුතුකම තියෙන්නේ, අපේ යුතුකම තියෙන්නේ කරන්න තියෙන දේ කළා මේ රට ආපෝ දියුණු කරන්න.